රාජ්‍ය කළමනාකරණ සේවා සහකාර විභාගයේ තුමග කියන ජොන්සන් ගුරුගේ රාව කලස කණ්ඩායම් පන්තිය. පුතේ, ආර්ථික අර්බුදයේ හින්දා මිලියන ගාණක් මිනිස්සුන්ට ලෝකෙම රස්සාවල් නැති වෙලාලු. ඇමරිකාවේ සේවා විමුක්තිය ඉතිහාසයේ ලොකුම තැනට ඇවිල්ලාලු. ලංකාවේ තිදිකිරීම් ක්ෂේත්‍රයේම ලක්ෂ ගාණක් රස්සාවල් නැතුව ගෙවල් වලලු. ඇඟළු මිල්ලුම අඩු වෙන නිසා ගාමන් ටිකත් වැහෙන ගානටලු. ඒතියෙදි තුමලා රස්සාවක් කරනවද පුතේ? මේ මං කතා කරද්දිත් කරනවද? ඒනම් උඹලා පුදුම වාසනාවන්තයෝ පුතේ. රස්සාවකුත් කරන ගමන් මගේ වීඩියෝ එකකුත් බලන්න උඹලට චාන්ස් එක තියෙනවනම් ඒවා සුපිරි රස්සා පුතේ. ආදරේ කරපන් ඒ රස්සාවට. ආදරේ කරපන් උඹේ ආයතනයට. උඹේ රස්සාවට, උඹේ ආයතනයට, උඹේ 100%ම දීපන්. 100%ක් පුතේ. 100%ක්. අනේ වන්දනේ අංක, දැන් ඔය ආපුලා ඉඳලා එයා පැටි ඉන්න මිනිස්සුන්ට වගේ කෑ ගහනවා. මේ මොනවා කරනවද? අපි මොකද්ද කරන්න ඕනේ? මොකුත් තේරෙන්නේ නැහැ. ඇයි බං අදත් මං උඹලට මේ අභ්‍යාසයක් කරන්න හදන්නේ? උඹලාව මොටිවේට් කරලා තමා මේකෙන් ගොඩ ගන්න ඕනේ. නිකන් කරලා හරියන්නේ නැහැ බං. සර් මොකද්ද බං ඉතින් අභ්‍යාසය? උඹ මොකද බං වං වං කියන්නේ? උඹ වං වං කියන්න එපා බං. හරි එහෙනම් ඔන්නක දීපන් බං. දැන් මං මොකද්ද බං උඹලට කිව්වේ? රාජ්‍ය කළමනාකරණ සේවයට යන උඹලා තමන් වැඩ කරන ආයතනයේ 100%ක් දෙන්න ඕනි කිව්වා නේද? හදපල්ලා ප්ලෑන් එකක්. කොහොමද උඹලා ආයතනයේ 100% දෙන්නේ කියලා හදපල්ලා. කවදා වෙද්දිද හදාගෙන ඉන්න ඔනිසෝක? කවදාවත් වෙද්දි නෙමෙයි බං. අද හදපන්. උඹට දැනෙනවා නම් උඹ ආයතනයේ 100% දෙන්නේ නැහැ කියලා. අද මේ මොහොතේ ප්ලෑන් කරපන් කොහොමද ආයතනයේ 100%ක් දෙන්නේ කියලා. ආ හරියයි සර්. විනාඩි 5ක් දෙන්න, මේ දැන් ප්ලෑන් කරනවා. රයිට් රයිට් සර්. මන්නම් හැදුවා, මං හැදුවා. මොනවද උඹේ? උඹ ඔය ඉක්මනට ආයතනයට 100% දෙන ප්ලෑනක් ගැහුවා? ඔව් ඔව් සර්. මෙන්න ගැහුවා, මෙන්න ගැහුවා මේ. උඹ නම් එසේ මෙසේ කිල්ලෙක් නෙවෙයි දුවේ. කො බලන්න කියපන්. ඔව් සර්. කොහොමයි කටුවට හැදුවේ මම්ම කියන්න. කියපන් කියපන් පුතේ. ආයතනයට 100%ක් දෙන්නනේ ඕනේ සර්. ඔව් ඔව් බං. රයිට් රයිට්. මෙන්න සඳුදා 10%යි, අඟහරුවාද 30%යි, බදාද වෙද්දි 120%යි, බ්‍රහස්පතින්ද 120%යි, සිකුරාද 120%යි, 100% හරි, සෙනසුරාදිරිද නිවඩු. ඈ